අද මේ වෙනකොට මේ රටේ අත්ත අවශ්‍ය බාන්්ඩ සියල්ලටම පෝලිින් යුගය යලි මේ ආණ්ඩු උදා කරලා තියෙන්නේ. තෙල් පෝල්ලිම එක පෝලිමක් විදිර තිබ තෙල්පෝලිම අද පෝලිින් තුන හතරකට වැඩි වෙලා තියෙනවා. අද පෙටර් ඩීසල් භූමි තෙල්වලට අමතරව ආහාර්දරව්‍යවලටත් පෝලිින් මැතිවෙලා තියනවා. අද සතුසදගේ පෝලිම් කිරිපිටි නැවත් පෝලින් ඇවි. ගෑස් කවදා එනවද කියලා සභාපතිවරයාාවත් දන්නෑ කියල සභාපතිවර අතුතෙන් පත්වෙච්ච සභාපතිවරයා කියල. එක කියන්නේ අද මේ වෙනකොට තව සති දෙක තුනකට ගෑස් එන්න ඇති තත්ත්වයක් පිළිබඳව තමයි කතා කරන්නේ. එතකොට අපේ නාගරික ප්‍රදේශවල ජීවත්වෙන ජනතාවට විශේෂයම මහල් නිමාසවල ජීවත්වෙන ජනතාවට ගෑස් නැතුව කොහොමද කෑමටිකක් අන්නේ. දරුවන්ට කෑමටිකක් වවෙලා දෙන්නේ කොහොමද. මේ ආණ්ඩුව මේගැන අවධානී යොමු කරන්න ඕන. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැත්තුමා අග්‍රාමාත්‍යවරයා හැටට පත්වෙනකොට රනිල් වික්‍රම සිංහ මැත්තුමා පත්වෙලා විසිහතරක් පෑ හතලිසටක් කැනකොට මේ ප්‍රශ්න අවසන් වෙනවා කියලා එක්සත් ජාතික පක්ෂය ඉන්න ප්‍රධානීන්ටික වික්‍රම සිංහමැත්තුමාගේ ගෝලෝ බාලෝටික මේ රටේ බතයක් ඇති කර. රටේ ජනතාවත් බලාපොරොත්තුවෙන් හිටියා මේවට විසුදුම් ලැබේවි කියර නමුත් අද මාසයක් ගත වෙලා තියෙනවා රනිල් වික්‍රම සිංහමැත්තුමා අගමැති දූරයට පත් වුණාට පස්සේ මේ ප්‍රශ්න තවත් වැඩිවෙලා තියෙනවා කියන එක තමයි මේ රටේ ජනතාව කියන්න. ඉදා අද මේ ප්‍රශ්නවලට විසුදුම් ලබාදෙනවා වෙනුවට සතිපතා ඇවිල්ල මාධ්‍යයට ප්‍රකාශ කරනවා මේ රටේ ප්‍රශ්න තවත් උග්‍ර වෙන ආකාරය. එතට තවත් මාධ්‍ය ප්‍රකාශකවරේෙක් බවට පත්වෙලා තියෙනවා රටේ ප්‍රශ්න කියන. ඒ දවසරවල සෞඛ්‍ය අංශයෙන් කිව්වේ කෝවිඩ් වාර්තා ඒ කෝවිඩ් වාර්තා වගේ තමයි අද රනිල් වික්‍රම සිංහ මැත්තුමා ඇවිල්ලා රටේ තියන අනිත් ප්‍රශ් සියල්ලම ගැන ප්‍රකාශ කරනවා ඒ දැනුවත් කරනවා. මේ රටේ ප්‍රශ්න ප හොටම දන්න නොමේ රටේ ජනතාව විඳිනෝ. ඒක තවත් මතක් කරලා දෙන්න අවශ්‍යනෑ. දැන් ආණ්ඩුවට තියෙන්නේ ජනාධිපතිවරයයා අගමැතිවරයා ඇතුළු මේ ආණ්ඩුවට තියෙන්නේ ඒ ප්‍රශ්න විසදන ආකාරය පිළිබඳව රටේ ජනතාවට දැනුවත් කරන්න. එහෙමනැත්තං තුංවේලක් කන්න ඉන්නය මේක දෙවේලකට එකවලයකට අඩු කරගන්න වේවි. අත්ත අශ්‍ය බාන්්ඩ නැතිවෙන වගේ එක ප්‍රකාශ කරන එක නෙමේ. පැදිලිවම මේ ප්‍රශ්නවලට විසුදුම් ලබාදී යුතුයි. ඒ වගේම අපි කියන්න ඕනේ මේ ප්‍රශ්නවල්ට ප්‍රධාන වග උත්තකරු දැන් ඒ හැමදේම විනාස කරලා මොනුවත්නොකරා වගේ බලාගෙන ඉන්න. ඒකවු ගෝටාභේ රාජ පක්ස ජනායපතිවට. ඒකයි මුළු රටම මේ රටේ පමණක් නෙමේ, පිටරටවල්ලවල ඉහය ගෝට ගෝහෝම් කියලා කිව්වේ. අපි විශේෂය මේ ආණ්ඩුව සජිප්‍රේම දස මැත්තුමා බාරගන්න බාරගන්න ඌමනාවක් තිබ්බත් ගෝටාාවය රාජපක්ෂ ජනාජපතිවරයාගේ ස්තිර වචනයක් එනතුරු තමයි බලං හිටියේ කවදද කාලසීමාවක් එතුමා මේ තනතුරෙන් යන්න. අද මුළු ලෝකටම කියල තියනවා එතුමායි යන්නේ නෑ කියලා. අපි විශේෂයෙන්ම කියනවා. ගෙන එ විසි එක්වන සංශෝධනයේ ගෝටාබය රජපක්ෂ ජනායිපතිවරයාගේ ඉවත්වීමක්සිද වෙඩිනෑ. දහනමවන සංචෝධනරත් වඩා බලය අඩු ධයාරු වෙච්ච විසිීක්වන සංශෝධනයක් තමයි මේ ගෙනෙ. ඒ විසි එක්වන සංචෝධනයක් ගෙනෙීද ප්‍රශ්නාාත්ය. ඒ විසි එක් වන සංචෝධනය පාලිමේතුව සම්මතවේද ප්‍රශ්නාර්ථයක්. එම නිසා අපි පැහැදිල්ලිවම කියන්න කියනවා බෝටබේ රජපක් ජනාකපතිවරයා තමයි මේ රටේ තියෙන හැම්ම ප්‍රශ්නවලට ප්‍රධාන වග උත්තකරු. තම වැරදිකරුවන් ඉන්නවා. ඒ වැරදිකරුවන් කෞද කියල පරීක්ෂණයක් කරන්න පාලිමේතු තේරීම් කාරක ම දිගින් දිගටම කියන පාලිමේතු තරරිම් කාරක, කමිටුුවක් පත් කරලා මේ ආර්ථික හානයට මොන ඇමතිවරුදු වක් කියන්න ඕනේ මොන නිලධාරීන්ද වක් කියන්න වන. පබී ජය සුඳද ව කියන්න ඕනේ ජිත්නිවාර්බ කබරාල්ද වක් කියන්න ඕනේ මහින්ද රාජ පක් ඇැත්තුවවා මුදල් ඇමතිවරය ඇටද ගොඩරාබ ාජපක්ෂ ැත්තුමාවාද. ඒ වගේම බැසිල් රාජපක්ෂ වැැත්තුමාද. මේ මුදල් ඇැමතිවරුද මේ මේකට වක් කියන්න. අපි දන්නදාතා කර මේ සිලුම දෙෙනනාාවක් කියන්න. ඒ සිල්ුදනාගේම ප්‍රධානය තමයි ගෝටාබේ රජ පක්ස. එකන්ද පාලිමේන්තු තේරුම් කාරක සභාවක් පවත් පත් කරන්න අපි කතානායකතුමාට බල කරන. ඒවගේ චරිත හේරාත් කෝප් පමිටේ සභාපතුමා ලිකිතව කථනායකතුමාට ප්‍රකාශ් කරලා තියෙනවා පාලිමේන්තු තේරුම් කාරක සභාවක් පත්කරලා මේ ගැන පරීක්ෂණයක් සිදු කරන්න කියලා. ද කතානායකතුමාට ලො වක්කීමමත්යන මේ රටවෙනේ. මේ රට අපි ගොඩනගන්න ඒ කරපු වැරදිකාරුවන්ට අනි්‍යවාර්යෙන් දඩුවන් ලබා දියයුත්තුයි මයි. ඒවගේම අපිට අමත කරන්න බෑ මේ විසියෙක්වන සංචෝදනය ගෙනනේනකොට. අඩ්ඩුගාන ධානම්වන සංචෝධනීය ධයාාරුණු කර ගෙනන්න කටයුතු කරන්න. අපි ආණ්ඩෝඩ බල කරන විශේෂයෙන්ම රනිල් වික්‍රණ සිංහ මැත්තු මට බල කරනවා කරුණා කල්ලා. මේ රටම බලාපොරොත්තුවෙන් හිටිය ගෝටබේ රාජපක්ෂ ජනාධිපතිවරයා කවදද ගෙදරයෙ න එක බලාගනට. රනිල්වික්‍රණසිංහ මැත්තුමා තමයි එතට ඇවිල්ල ඒ එතුමාට පනදුන් මැරෙන්න යන රෝගයටට ක්සින බාදුුන ාව වැට ර ක්‍රමසි මැත්තුමාකා. ටාබේ රජපක්ස නනාපතිවරයා තවදවසක් දෙකක් හිටයන අනිවාරයෙන්ම අපේ කාලවකවනුවට ගවද ගෙදර යන්නන්නේ කියනෙේ කාල වකවානුවට එතුමා එකඟ වෙන්න තිබ්බා නමුත් රණනිල් වික්‍රමසිංහ මැත්තුමමායි විල්ල රටබේරගත්තා කෙසේ වෙතත් ගෝටාබේ රාජපක්ෂ ඇතුල් රාජපක්ෂ පවුල බේරගත්තා. මේකයි ඇත්ත එකහිද. අපි ඉල්ල මකරන අනිල් වික්‍රමසිංහම මැත්තුමාගේ කරුණා කරලා. මුලු රටම කියපුදේ අමද කරන්න එපා ගෝට ගෝහෝම් කියන එක අනිවාරයෙන්ම සිදුුවියයුතුයි මේ ප්‍රශ්නවල ප්‍රධාන වැරදිකරුවා ගෝටාබේ රාජ පක්ස එම නිසා එතුමාව මේ ප්‍රටෙන්න් මේ සාපෙන්න් රටේ තියන ප්‍රධාන සාපයතුමා ඒකින්ද කරුණා කරලා ඒ එයා ගෙදරෑවන වැඩ පිළිවෙල ්‍රියාත්ම කරන්න අත්‍ය අවශ්‍ය මයි. ඒ වගේම තමයි අද පට ජාත්‍යන්තරයට ගිහිල තියන ප්‍රධානම කාරණාවක් බවට පත්වෙලා තියෙනවා මේ අපේ රටේ තියන ආර්ථික අර්බුද්ධත් එක්ක ඇති වෙලා තියෙන දූෂණය. ඔබ කවුරුත් දන්නවා මේ ආණ්ඩුව හොඳටම කරපු එකමදේ තමයි හම්බ කරා. මේ හැම අරබුද්ධයකින්ම දට හම්බ කරා. හැම අර්බුදයක්ම තමන්ට මුදලක් සාක්කෝට ගෙන පුළුවන් දේ යක් බවට පරිවර්තනය කර. හැම දෙයක්ක. අ පෝර ප්‍රශ්නය වෙන්න පුළුවන් කෝවි ප්‍රශ්නය වෙන්න පුළුවන් විදුලි ප්‍රශ්නය වෙන්න පුළුවන් ගේෑස් ප්‍රශ්නය වෙන්න පුළුවන් පෙට ඩල් බූමිදල් ප්‍රශ්නය වෙන්න පුළුවන් මේ හැම ප්‍රශ්නයකදීම ආණ්ඩු උත්සාරේ මේ ප්‍රශ්න ඇති කරලා මේ අර්බුද ඇති කරලා තමන්ට හොඳ මුදලක් සාක්ේදාගන්න. එතකොට අන්න ඒ කටයුත්ත තමයි කරේ අ විදුලි අර්බුදේදිත්. විදුලි පනතත් දැන් වෙනස්ලා. විදුලි පන්නතත් වෙනස් කරලා මේ අර්බුදකාරී තත්ත්වය රට කිව්වා මේ බ්ලොකුම අවුල්ල තමයි විදුි විදුලි පනත නිසා තමයි අද විදුලි බලය පිළිබඳව ලොකුම ප්‍රශ්ණයක් බවට තියෙන්නේ. මේ රටේ ලොකුම ප්‍රශ්නමී විදුලි අර්බුදයට ප්‍රධානම හේතුව විදුලිපණත. ඒකෙහින් විදුලිත සංශෝධනය කරන්න ඕනේ. අන්න එහෙම දෙයක් කියල්ලා මොනවදක ඇත්තටම අඩං වෙලා තිබ්බේ වෙන මොනොවත් නෙමයි විදුලි බල පනත සංශෝධනය කරේ තමන්ට ඕන විදිරට ටෙන්ඩර් පටිපාටයෙන් තොරව විදුලි සංවර්ධන කටයුතු ට තවත්තා ඇ ලබාද.ඒ තමන්ට හිතවත්තා ඇයට ලබාදනකොට අ අද ඇතිවෙලා තියෙන තත්ව තමයි අපි නය මත තමයි ඇපෙන්න්නේ. විශේෂයෙන්ම ඉන්දයාාවෙන් නය දෙන්න කටයුතු කරලා තියෙනවා මේ ඩොල්මිලියන පන්සීක ක්‍රඩට් ලයින් එක එතකොට මේ ඩොල් මිරියන පන්සීයක් ලබා දෙනකොට අපේ රටේ ආර්ථික මර්මස්ථාන විකුණාන්න තත්ත්වයට පත් කරලා තියෙනම යා්ඩු. අපි ඒ අත් විින්ද පෞගේ ොල් මිලන පංසිියය ලැබෙනකට අපට ත්‍රීුණාමලේ ටැන්කිිටික ඉදදිාවට ලබා දෙන්න සිදුවුණ. අපේ රටේ දූපත් විදුරි බලාගාර සූරය විදුල බලාගාර හදන්න. අදා ඉන්දයාාවේ අගමැති ගේ නියම ඉන්දියාවේ අගමැතිගේ නියමේෙන් බලකිරීමෙන් අදානි සමාගමට ලබා දෙන්න කටයුතු. ක ලති එන්නේ මේ වෙනකොට. ඒ විදුරිි පනත් ඔක්කම වෙනස්කරේ ඔන්න ඕය කාරණාවල් සිදු කරන්න. එතකොට අද ඉන්දියාව අපිට උදවකරණ ගමන් මේරටේ තියෙන ප්‍රධාන ආර්ථික මර්මස්ථානටික ඉන්දියාවට ලබාගන්න කටයුතු කරන්නවා. ඒකට එකගතාවයක්ෙනවා මොකද මේ දෙගොල්ලන්ටම ඒකින් වාසි ලැබෙනවා. දෙගොල්ලන්ටම සාකෝට ගානක් හම්බෙනවා. අද අපිට ඉතා පැැදිලිව තියෙන කාරණාවත් තමයි. අර ෆඩඩන්ඩෝ මහතා කෝප් කමිඩිරු ඇවිල්ලා බඩගින්න කිව්වකාරණාව පට්ට පල් බොරුවක්. බඩගින්නේ ආතතියෙන් කිව්වකාරණාවක් නෙමේ ඒකයි ඇත්ත. එතුමාක් කියන කතාවේ වීඩියෝක බැලුවන හොදට හිනාවෙවෙේ කියන්නේ. ඒවි තරක්න මේ ගියවුරුද්දෙ නොවම්බර් මාසේ. ගියවුරද්දෙ නොවම්මර් මාසෙ ලිතව මුදල් ලමාත්‍යන් ශෙලේකමට යවනවා. ජනාදිපතිවරයාගේ උපදෙස් පරිදිී අදාානි සමමාගමට මේ කටයුත්ත කරන්න උපදෙශ ලබාදීල තියෙනවා කියලා. ඒ හින්ද ඉතා පැහදිලිවම කියනවා. මේක තමයි ඇත්ත ඒ ෆර්න්ඩ මහකා බලකිරීමක් සිද වුණ ජනාධිපතිවරයා කෝල්ලයක් කරගන හොඳ හොඳවැඇන් දෙක කිව් ඇති. ඒක හිද තමයි මෙහෙම ලියමක් කෝප් කමිටුවුට ඇවල තියෙන්නේ ආතතියෙන්. තමයි ප්‍රකාශ සිදුකරයක ඉල්ලාස් කරගන්නවා කියට එහෙම ඉල්ලාහස් කරගන්න කරන්න ඉඩ දෙන්න බෑ. එ මොක්කද ඉතා පැහැදිලිවම ෆෝඩිඩැන්ඩෝ මහතා ඇත්ත කියලා ඒ පස්සේ බොරුවක් කියලා කියන්නේ ජනාධිපතිවරයාගේ බලකිරීම නිසා වෙන කිසිම දෙයක් නින් දනයවිසින්. එත්දා ඉල්ලා අස්සුනේ විදුලි බල බ්ඩලේ සභාපතිවරයා හැටියට ඉල්ලා අස්සුනේ. කිසිම දෙයක්ින් දැන මේ දේශපාලන වශයෙන් ඇ ඇතිවෙච්ච ඒ අර්බුධකාරරි තත්වය නිසා. අ මෝද ජනාජපතිවරයා මේ ගෝටාබේරාජපක්ෂ ජනාජපතිවරයා එක්ක තියෙන ඒ විශ්වාසය පළදු කිරීමක් නිසා. ඒක අර එලියට පැන්න නිසා. එ කවඩිනැඩු මහතාට ඉල්ලා ආස්වෙන්න සිද වනා. ැ මේ ැත්තෙන් ච දෙ ගන්නීම ැයිතා පහැදිලි මේ රටම මුළු ලෝකටම හෙලවේ හෙළි වෙලා තියෙනවා වෙන මොකක් පත්ද මේ මේ ර වෙන්දේසිරුවක් මේ රට වන්දේසි කරන්න මේ රට අතනින් ඩොල්මලියන පන්සියක් ලැබෙනකොට මේ රට විකරන තත්ත්වයකට මේ ජනාධපතිවරඇත් මේ ආණ්ඩුවක් පත් කරලා තියන. ඒක න වික්‍රම සිහ ඇත්තු මත්දැන එකතු වෙලා. වික්‍රම සිහගම ඇතුම තරයාසයි මේ රට විකුණන්න. ඒඒ ඒ කාරණාවල් වලට සහයෝග ලබාද. එකන්ද අපි ඉල්ලි මක්කරන කරුණා කල්ලා මේ ර රට අපේ දරුවන් ජීවත්වෙලා ඉන්න තියෙන එකම රට එකන්ද මේ කෑලි 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 රටවල් වලට විකරුණන්න දෙන්නපා. ඒ වගේම අදානි සමාගමට මෝදි ජනාජපතිවරයා ගෝට බේ රාජ පක් ජනාාපතිවරයා. සිලු දෙනාගෙන්ම අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා අපේ රටට උදව් අවශ්‍යයි මෝති ජනාල්පති තුමනි අපේ රටට උදව් අවශ්‍යයි හැබැයි ඒක සත්භාවයෙන් කරන්න. ඒ මේරටේ කෑලි කෑලි ඉල්ලන්නවත් එහමනැත්තං තමුන්නාන්සේලාගේ ව්‍යාපාරකයන්ට මේ රට මිලදීගන්නවත් ඉඩ දෙ එපා සත්්භාවෙන් අපේ රටේ ජනතාවට උදව් කරන්න කියලා මං මේ වෙලා විදදිී ප්‍රකා කරනවා ඉල්ලීමම කරන්න.